समीतु सिरिवत दकिनु रिसिवी सिय दिवि सरिय निमाकल गरु फ्रैंक तिसेरा पियतुमेनी गौरवेन ओबतुमंट पिदेन उपहारयाई मिये सुभ गमन स्वामी तात्ते කටුනිරිය ගම්පියසේදී වර්ෂ 1949 සැප්තැම්බර් මාස 13 වන දින WM පේදුරුතිසේරා සහ හැරියට් මේරි ප්‍රනාන්දු යුවලට දාව ෆ්‍රැන්ක් තිසේරා ලදරුවා උපත ලබන්නේ සය දිනකුගෙන් යුත් පළපර පවුලක පස්වැන්නා ලෙසයි මගේ පියා ගුරුවරයෙක් විදුහල්පතිවරයෙක් මගේ මව ගෘහණියක් ඉතින් මගේ සහෝදරයෝ පස් දෙනෙක් මාත් එක්ක හයයි අම්මා තාත්තයි බොහොම ආදරෙන් අපිව හැදුවා මගේ මව අපි කුඩා කාලේ ඉඳලා ටිකක් අසනීපව තමා සිටියේ නමුත් මගේ ඉපදීම ගැන කතා කරද්දී ඒක හරි සුන්දරයි අම්මා ලස්සන කියනවා අනිත් ස්වාමිලත් එක්ක කතා කරද්දී කියනවා මේ පැවිදි ජීවිතයට ආරණා කියලා දිහදාසරදීන් වේල පදන ගන්න ක්‍රමයක් මෑනේ පිරිමිදරුවෙද්ද ගෑනදරුවෙද්ද ඉපදෙන්න කියලා කොහොමද දෙවියන් වහන්සේට පාරලා විශේෂයෙන් මම දැනගත සුද්දෝ අන්තෝනි මුනිතුමාට බාරයක් වෙලා තියෙනවා පිරිමිදරුවෙක් ඉපදුනොතින් ඒ දරුවව දෙවියන් වහන්සේට කැප කරනවා කියලා ඉතින් ඒ අනුව මම ඉපදුනා එයා ගුරුවරයෙක් විදුහල්පති වෙතුමනි ඉතින් පාසල් ගන්නවක සේවකලා ඉතින් ගෙදරත් ඉතින් පාසලක් තමයි ගෙදරත් ඉතින් අපිට මේ ගැන්වීමට තමයි ගොඩක් මුල්තැන දුන්නේ ඒ නිසා දේශයට සෙල්ලම් කරන්න යන්න හරි අමාරුයි ඉතින් වාන කරන අයියටත් එහෙම තමයි අපිට එහෙම අපි ප්‍රධානට ගන්නවා විදුහල් ප්‍රතිවරයෙකු වූ පියාගේ අනසක යටතේ ප්‍රාථමික අධ්‍යාපන කටයුතු සඳහා ෆ්‍රැන්ක් දරුවා කටුනේරිය රෝමානු කතෝලික පාසලට ඇතුළත් වෙනවා දෙමාපිය යුවලගේ එක බලාපොරොත්තුවක් වූයේ පිරිමි දරුවන් තිදෙනාගෙන් කෙනෙකු දේව සේවය සඳහා යොමු කිරීමයි කාලයගේ ඇවෑමෙන් දවසක් මගේ පියා පූජාට ගිහිල්ලා එනකොට මම ඉස්සරහා හිටියා පිළේ ඇහුවා ස්වාමි කෙනෙක් වෙන්න යන්න එහෙම කැමති නැද්ද කියලා ඉතින් මම කැමති කිව්වානේ භාගයට කිව්වේ කැමති කියලා ඉතින් මට තේරෙන්නේ නැහැ ඉතින් පත්තරේ තිබුණා දේව කැඳීම් වලට දැනවීමක් දාලා තිබුණා මාරිල දේවසත්තරේ ඉතින් මේ ගැන අපේ කටනේරේ පල්ලි උන්න පුංචි ස්වාමිට කියලා තිබුණා. ඊළඟ එතකොට හිටියේ ෆාදර් ටෙනස් ගරු ටෙනස් පියතුමා පහුගිය කාලේ කුණ්ඩගල පදවිය හිටියේ නාසේ සගස්තුන නාසේට ගිහිලා කියලා තිබුණා. ඉතින් උන්නාසේ මේ ඔක්කොම මට කටයුතු සැලසුවා. ඔක්කොම දෙයක් කරන්න දෙයක් තිබුණේ නැහැ. ඊට යතර ලොකු ස්වාමි මාරුවෙලා ෆ්‍රෙක්ස් ඩස් පියතුමා තමයි කටනේරේට ආවේ. ඉතින් කොමාරි මේ මේ කටයුතු ඔක්කොම ෆාදර් ටෙනස් පියතුමා සූදානම් කරුවා. ඉතින් ඒ අනුව තමයි දේවසත්තරට යන්න සැලසුනේ. මම මේ ඔක්කොම ගොළපුරලා යනකොට මට තාම මතකයි ටෙනස් පියතුමා කිව්වා මම උතර තෑනදුර ගිහිල්ලා ආපහු එන්න නම් යන්න එපා කිව්වා. මම මේ ඔළුව වන්නා කියලා මම ගෙදර ගියා. අද මට හිතන්න පුළුවන් ඒ වගේ දෙවිඳුන් තුළ සිටිය පවුලක් ලෙස මොකද අවශ්‍යදී අපි ටිකක් අකමැති දෙයක් වෙනවා. පැදුරු දාපල්ලා කියනවා. හරිද?
පෙරදා බල කියලා සංඛ්‍යාන්න. ඔව්. ඒක ටිකක් අමාරුයි. ඔය සංඛ්‍යාන්න ඉඳගන්න එක. ඉතින් ඒව විතරක් නෙවෙයි කියලා ඉඳගන්න ඕන. මගේ පියා පිටිපස්සේ ඉන්නවා, මම ඉන්නවා, මල්ලි ඉන්නවා. මම අම්මා පිටිපස්සේ ඉන්නවා. ඉතින් ඔය අතරදී නේද වැටෙනවා. ඉතින් ඩොක්ක වදිනකම් හොයන්න බෑ. ඉතින් ඒ නැත්තම් දන ගහපල්ලා කියනවා. දන ගහලා වර්සන් කියන්න ඕන. ඉතින් ওই විදිහට තමයි ඒ ලස්සන විදිහට ඒ පෞල් ජීවිතයේ ඇති වුණ නිසා තමයි මම හිතන්නේ මට මේ විදිහට මේ දක්වා මේ දේ කැණිව තුල එන්නට මොළ පෙරුනේ පෞල් මගේ ආදර දෙමව්පියෝ වගේම සහෝදර සහෝදරියෝ නිසා කියලා මට කියනවා. එදා කිතුණු පෞලක ආවාසය ලැබමින් හැටි වැඩුණු ෆ්‍රැන්ක් දරුවා 1960 වසරේදී මාරවිල ශාන්ත පෞලු දෙව්සත්තලට ඇතුළත් වුණවා. පියතුමකු වීමේ කැමැත්ත ඔහු තුළ ජනිත වූ නිසාම දෙමාපියන්ගේ බලාපොරොත්තුවේ පෙර සලකුණු පහළවීම ඇරඹෙනවා. දස වසරක් ගෙවා දමන ෆ්‍රැන්ක් තරුණයා 1970 දී කන්ද උඩ රට අම්පිටිය ජාතික දෙව්සත්තලට පියමං කළා. දර්ශනවාදය සහ දේවධර්ම ශාස්ත්‍රය හදාරමින් සංස්කෘතික කලා නිර්මාණවලටද කාලය කැප කළ ෆ්‍රැන්ක් තිසේරා දේවාචාර්යතුමා 1977 වසරේ අගෝස්තු මාස 6 වෙනිදා පූජකවරේ අභිසිස් ලබන්නේ අතිඋතුම් ෆ්‍රැන්ක් මාකස් අගරතුගුරුතුමන්ගේ සුරතින්. දෙවිඳු මිදුයනේ සේවයට කැපවන්නට උරුමය ලද ෆ්‍රැන්ක් තිසේරා තරුණ පූජා ප්‍රසාදින් වහන්සේ තලවිල මීසම් සහායක පියතුමා ලෙස සේවය අරඹනවා. ඒ කාලේ තලවිල බොහොම දුෂ්කර පළාතක්. වහන්සේගේ පළමු ගුරු පියතුමා හැටියට මුණ ගැහෙන්නෙත් අපේ පදවියේ බොහොම පතාක යෝධයෙක් කියලා හිටපු එමෑනුවෙල් පියතුමා. එතුමා යටතේ තමයි පළවෙනි පුහුණුව ලබන්නේ. මම හිතන්නේ අවුරුදු 3ක් විතර එතුන් වහන්සේ සේවය කරලා ඊට පස්සේ යනවා අති දුෂ්කර ගම්මානයක් උණු වනාත වෙල්ලුවට. අන්නේ ගම්මානයට ගියාම තමයි වහන්සේට තේරෙන්නේ මේ ජනතාවගේ වේදනාව, පීඩාව, මේ පීඩාවට දුකටපත් වෙච්ච මිනිස්සු. බොහෝ වෙලාවට එදා වේල කණ්ඩ බැරි දරුවෝ. ඒ නිසා වහන්සේගේ ජීවිතයේ වඩාත් මට හිතන විදිහට අර අපි දුසේවාස් පියතුමල්ලා, ගොන්සල්වේස් පියතුමල්ලා ගැන කතා කරනවා. අපේ පදවි වලට උන්වහන්සේලා කරපු සේවය, අපේ රටට කරපු සේවය. ඉතින් ඒ හා සමානව මේ තැළෙන පොඩි වෙන ජනතාව, පීඩාවට පත් ජනතාවට අපි අර වොයිස් එකක් නැති අය වෙනුවෙන් වොයිස් එකක් කියලා කියන්නේ ඒ වගේ හඬක් නැති මිනිස්සු වෙනුවෙන් හඬක් නගන්න උන්වහන්සේ පියවර තබනවා. ඉතින් නැවත උන්වහන්සේ වනාත විල්ලුවෙන් එනවා. බලාපොරොත්තු නොවන විදිහට සාන්තානා මෑණියන්ගේ ඒ පාසවනේ උන්වහන්සේ සහායක පියතුමා හිට කටයුතු කර තැන ප්‍රධාන පාලක පියතුමා හැටියට. එතනදී තමයි මට උන්වහන්සේ මුණ ගැහෙන්නේ. එතන ඉඳලා තමයි මම උන්වහන්සේත් එක්ක අද වෙනතුරුත් උන්වහන්සේගේ පසුපසින් අපි පූජක ජීවිතයට ලොකු ආදර්ශමත් පියතුමෙක් කර අපි ගමන් කරන්නේ. අපේ පූජක ජීවිතයටත් මගේ පූජක ජීවිතයටත් උන්වහන්සේගේ සියලුම සහායක පූජක පියතුමලට සහ පොදුවේ හැම කෙනෙකුටම උන්වහන්සේ ඇත්තටම දයාබර තාත්ත කෙනෙක්. හොඳ පූර්වාදර්ශයක්, හොඳ ජව සම්පන්න කතෝලික පූජකතුමෙකු මොන වගේ විය යුතුද කියන පූර්වාදර්ශය දුන්නු පියතුමෙක්. ඒ නිසා අපේ හලාවත පදවියේ එක්තරා විදිහක ඒ කාලේ අද ඊයේ නෙමෙයි දැන් ඔය අපි මේ කාලේ ඔය අරගලය කියන වචනේ බොහොම සාමාන්‍ය වචනයක් බවට පත් වෙනවා. එතකොට අවුරුදු ගණනාවකට ඉස්සෙල්ලා මීට අවුරුදු 45කට ඉස්සෙල්ලා ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් මානව හිතවාදියෙක් හැටියට අරගලයක් ආරම්භ කරපු විශේෂ පුද්ගලෙක් තමයි ෆ්‍රැන්ක් තිසේරා පියතුමා. ෆ්‍රැන්ක් තිසේරා පියතුමා තලවිල සිද්ධස්ථාන පාලක පියතුමා ලෙස පත්වීමෙන් පසු සාමාන්‍ය මීසම් සේවාවෙන් ඔබ්බට ගොස් සමාජ මෙහෙවරයන් ඉටු කිරීමට කැප වූවා. කුඩා දරුවන්ට ඉමහත්සේ ආදරය, කරුණාව දක්වූ උන්වහන්සේ දෙමාපිය ආදරය ගිලිහුණු දුකී අසරණ දරුවන්ට සෙවන් ලබා දීම සඳහා සලනි නමින් සුරැකුම් ආයතනයක් ආරම්භ කිරීමට පුරෝගාමීව කටයුතු කළා.
වහන්සේ බැලුවා උදව් අවශ්‍ය වෙන දරුවෝ මේ ප්‍රදේශවල ලොංගක් ඉන්නවා කියලා. දෙමාපියෝ එහාට මෙහාට ගිහලා දෙමාපියෝ නැතුව ගිහිල්ලා නැත්තම් ඒ මොකක් හරි හේතුවක් නිසා අසරණ වෙච්ච දරුවෝ බොහොම දෙනෙක් ඉන්නවා. ඒ අය වෙනුවෙන් ළමා නිවාසයක් ආරම්භ කළා. ඔය ළමා නිවාසයේ හඳුන්වන්නේ සලනී කියලා. ඒ කියන්නේ සාන්තානා ළමා නිවාසය. සාන්තානා ළමා නිවාසය කියලා දාන්න හේතුව උනේ උන්වහන්සේට ඒ සංකල්පය ආවේ තලවිල සාන්තානා දේවස්ථානයේ මිසම් සේවක පියතුමා වෙලා ඉන්න කාලේ. ඉතින් අධ්‍යක්ෂක මණ්ඩලයක් පත් කරලා ඒ අධ්‍යක්ෂක මණ්ඩලයත් සමගින් මේ සලනී ආයතනය පවත්වාගෙන ගියා. මීගමුවේ තියෙනවා එක මඩමක්, තුම්මෝදර තියෙනවා තව මඩමක්, රාජක දළුවේ තියෙනවා තව මඩමක්, ඔය වගේ ස්ථාන කීපයකම මඩම් පවත්වාගෙන යනවා. ඒවල දරුවන්ට ඒ අධ්‍යාපනය දෙනවා, හැදියාව දෙනවා, හැම එකක්ම දීලා ඊට එතනින් නතර කරන්නේ නැහැ. ඒ දරුවන්ට රස්සාවලු තරම් දෙනවා, සමහර දරුවන්ව විවාහ කරලත් දෙනවා, සුදුසු අය හොයලා ඒ අයව විවාහ කරලා දෙනවා. මම සහභාගි වෙලා තියෙනවා ඒ වගේ බොහෝ විවාහ මංගල උත්සවවලට. මිනිස් ජීවිතවල දුක වේදනාව හඳුනන බැටළුවන්ගේ ගඳ සුවඳට සංවේදී වූ හදවතක් සතු ෆ්‍රැන්ක් තිසේරා පියතුමා කලා සෞන්දර්යෙන් තම සිත පුරවාගෙන සිටියා. මේ නිසාම කිතුන් සංස්කෘතියට නව පන්නරයක් ලබා දීමටත්, අධ්‍යාත්මික ජීවිතය කලාවෙන් පෝෂණය කිරීමටත් උන්වහන්සේ කටයුතු කළා. හලාවත පදවියේ ක්‍රියාත්මක වූ හපසංක සංවිධානයට ජවයක් වී පදවිය පුරා විවිධ කලා ශේෂ්ත්‍රයන් මගින් විශාල පිබිදීමක් ඇති කරලීමට පියතුමාට හැකි වූවා. කලාව පැත්තෙන් උන්වහන්සේ දැරූ ලොකුම උත්සාහය තමයි මං ඉස්සලකු වගේ හපසංක නැත්නම් හලාවත පදවියේ සංස්කෘතික පදනම මේ අපේ පදවියේ තිබුණ දෙයක්. නමුත් උන්වහන්සේ ඒකට මූලිකත්වයේ ගත්තම ඒකේ ලොකු සේවාවක් උන්වහන්සේ කෙරුවා. එවැගේම උන්වහන්සේ ජනවන්දනාව ගත්තත් ගීත රචකයෙක්, හොඳ පද රචකයෙක්, එතකොට ලස්සන ගීත ලියලා තියෙනවා. තලවිල සන්තානා ගීතපටේ උන්වහන්සේගේ ලස්සන ගීත තියෙනවා. එතකොට උන්වහන්සේ හැමදේම අලුත් සංකල්පයක් නිතරම නවතාවයකින් හැමදේම දකින්න ජනවන්දනාව තුළත් උන්වහන්සේ නවතාවයක්. මොකද දක්ෂ දේශකයේ මම පොඩි කාලේ පොඩි ස්වාමීල් හැටියට උන්වහන්සේලගේ දේශනා ඇහැව්වා. බොහොම දක්ෂ දේශකයේ. ඉතින් ඒ සෑම අන්තිම්ම අර පුදුමාකාර දෙය කියන්නේ දෙව්සත්තලට ඇතුළු වෙනකොට හිටපු පසුබට වූ මනුස්සයා, ඔතෑනි මනුස්සයා, නැත්තම් සබකෝලෙන් පිරිච්ච මනුස්සයා පස්සේ කාලෙක ජව සම්පන්න දෙවියන් වහන්සේගේ මහා බලගතු ආයුධයක් උනා. ඇත්තටම මීසමකට ගියාම මීසමේ මිනිස්සුන් එක්කලා හුඟාක් හිතවත් වෙලා හුඟාක්ම කිට්ටු වෙලා මිනිස්සුන්ගේ ආධ්‍යාත්මික කටයුතු වලට මිනිස්සුන් නම්ම ගන්න නම්ම ගැනීමේ හැකියාවක් උන්වහන්සේට තිබුණා. උන්වහන්සේ හැම අවස්ථාවකදීම උත්සාහ කරේ මොන ක්‍රමයකින් හරි කලාව මාධ්‍ය කරගෙන උන්වහන්සේව මිනිසුන් දෙවියන් වහන්සේට කිට්ටු කරන්න. පියතුමාගේ ලොකුම අදහස ආශාව උනේ කලාව. උන්වහන්සේ ගී ලිව්වා, ගීතිකා ලිව්වා, සමහරේවට මම සංගීතය සැපයුවා, සමහරේව මම ගායනා කළා. ඒවා තියෙනවා සීඩී තැටිවල. ඒවා ඔක්කොම තියෙනකොට එතුමාට අවශ්‍ය වුණේ දෙවියන් වහන්සේ පිළිබඳව මිනිස්සුන්ට කලාව මගින් හැඟීමක් දෙන්න හැමතිස්සෙම උත්සාහ කරේ. ඒකයි ඒ පැත්තෙන් තමයි උන්වහන්සේ ඒ වගේ දෙයක් කරගෙන ගියේ. ඊට අමතරව මේ මෑත යුගයේදී උන්වහන්සේට අවශ්‍ය වුණා ජාකොමේ ගොන්සල්ලෙස් උන්වහන්සේ විසින් නිර්මාණය කරන ලද පැරණි පසන් ගී දැන් අභාවයට යමින් තියෙනවා. ඒවා මිනිස්සු අතරින් ගිලිහිගෙන යනවා. ඒවා සංරක්ෂණය කරන්න එතුම ජාතික සභාවත් එක්කලා එකහ වෙලා කතා කරලා එහෙත් සහයෝගය ඇතිව, රජයේ සහයෝගය ඇතිව, සංස්කෘතික දෙපාර්තමේන්තුවේ සහයෝගය ඇතිව ජාකොමේ ගොන්සල්වෙස් උන්වහන්සේගේ පසම් ගී
सीडी तटियक सह पुतक निर्माण कला एम पोत सह सीडी तटिय दुरट वेडवा दैंग मिनसुनातर एक एकट पुरोगामी उने अपे फ्रैंक तिसेर अपे यतुमा यतुमा जनसन्निवेदन अध्यक्ष हलावत पदवी कोलंब पदवी जनसन्निवेदन अध्यक्ष तुमा जाति अध्यक्ष तुमा इकल एक तमाय एम कार्य खेरवे सांस्कृतिक डिपार्टमेंट सहयोग अतिव मीसम सेवक कार्यभार्य समग फ्रैंक तिसेरा अभ्युतुमा हलावत पदवी जनसन्निवेदन अध्यक्ष दूरे होबवमिन प्रशंसनीय सेवावक इटुकिरीमट समत उना देवमिन नमिन हलावत पदवी नील पुवत्पतक आरंभ करमिन एहि प्रधान कर्तृ लेस कितुनु ततु जनतावट सन्निवेदने क्रीमट मुद्रित माध्य उपयोगी कर गनीम अदटत क्रियात्मक वनवा बहु बाधक अभियोग मेद दक्ष लेखक इनगेद सायोगेन गुणात्मक वो पुवत्पतक लेस देवमिन पवत्वागनियामट उन्वांसे कैपुआ जनसन्निवेदन मेहवर हा वगकीम मेनविन हांदुनागिन तिबो फ्रैंक तिसेरा पीतुमा वर्पुं नालिकावट पेमिनियेद उन्वांसेगेन लबादिय हैकि उपरिम शक्तियेन වැඩසටහන් සඳහා සම්පත් දායකත්වය ලබා දීමටයි මම කැමති මේ පුංචි දුවා දරුවන්ව එක් කරගෙන යන්න මේ මොහොතේදී ජේසුගේ ළමා කහලගෙන කුඩා දරුවන්ට බෙහෙවින්ම ආදරය කරුණාව දැක් වූ පියතුමා පුංචි අපේ අඩහෝරාව ළමා වැඩසටහනින් වර්බුම් රූපවාහිනී නාලිකාව පෝෂණය කළා උන්වහන්සේ වර්බුම් මෙහෙවරේ වටිනාකම තේරුම් ගත් පූජක පුතෙක් උන්වහන්සේ හලාවත පදවියට කරපු සේවාවන් පිළිබඳව අපි අතීත ආවර්ජනයක් කළොත් මට එක වෙලාවට අහන්න තිබුණා උන්වහන්සේ මොනවද නොකලේ කියලා. ඒ මොකද පහුගිය කාල වකවානුව තුළදී හලාවත පදවියක් හැටියට අපි මුහුණ දුන්නු විවිධ අභියෝග උදාහරණයකට ගමු කාලයක් අපේ Voice of America ආවා එතකොට ගල්ලංගුරු බලාගාර ආවා बस वैली प्रश्न धीवर प्रश्न पासल प्रश्न सौख्यपत्यम प्रश्न देशपालन प्रश्न मे हेम के पाद फ्रैंकी मुखेद पाद फ्रैंक नैत्कीन तरम उन्वांसी ओणम अभियोग ओणम तनक मुल्तन अरगन ये हेम के मुल्तन अरगन बेडकन ये पत्थिंग उन्वांसी मंगल लुक अरगल करुटीट ये हेम दीटम सटन कर එවගේම තමයි උන්වහන්සේට අර වනාත විල්වෙන් ලැබුණු ඒ පසුබිමත් එක්ක හැමතිස්සෙම ලොකු ආශාවක් තිබුණා මේ අස්වරණ දරුවන්ට අධ්‍යාපනය ලබා දීලා ඒ දරුවන්ව යම් තැනකට ගේන්න ඒකම මාධ්‍ය පැත්තෙන් හපසංකේ ප්‍රධානී හැටියට කටයුතු කරමින් එවගේම හලාවත පදවිය දෙවුමින පුවත්පත් ඒ කාලෙන් දැම්ම මට නිතරම කියනවා මේ පුවත්පත ගැන මේක පුදුම ආශාවක් තිබුණා කොහොමhari ඒකට ගියා එතකොට හපසංකේක උස පුළුවන් තරම් ඒකට කටයුතු කරලා සිනමා පරිශ්‍රයත් එක්ක ජාතික සිනමා පරිශ්‍රයත් එක්ක කටයුතු කරා මේ වගේ මොනවද හිතන්නේ ඒක කොහොමhari කරලා ඉවර කරන්න ඕන කියන්නේ පුදුම ජවයක් පුදුම අදිෂ්ඨාන ශක්තියක් තිබුණා මොනවටවත් බැහැයි කියන්න පසුබට වෙන්න මහන්සි වෙන්න එහෙම කිසි දෙයක් නැහැ උදී හවස වැඩ කරන්න පුළුවන් සැප පහසුවක් අවශ්‍ය නැහැ ධනය ගැන හිතන්නේ නැහැ බලය ගැන හිතන්නේ නැහැ ප්‍රසිද්ධිය ගැන හිතන්නේ නැහැ තමන්ගේ කැපවීම පමණක් තමයි ඔළුවේ තියෙන්නේ හැම තිස්සෙම අධිෂ්ඨාන පූර්වකව හිතුවොත් යමක් කරන්න ඕන කියලා ඒක නොකොඩවාම එඩිතරෝ ඒවම ගමන ගිහිල්ලා ඒකේ සාර්ථකත්වයේ දකිනවා තලවිල සාන්ත අනාපුරවරයෙන් පසු හලවත පදවියේ බොරලැස සිරිගම්පල රාජකදලුව වෙන්නප්පුව තල්විල නාතණ්ඩිය මීසම් සභාවන්හි එඩෙරික සේවයෙන් අනතුරුව 2019 ජනවාරියේදී දුම්මලතිනිය මීසමේ මීසම් සේවක ලෙස එතුමන් කටයුතු ආරම්භනවා කොවිඩ් වසංගතයත් සමග වැටුණු බිඳුණු ජීවිතවලට සරණ යවන්නට එතුමන් විශාල පරිශ්‍රමයක නියැලුණා දුම්මල දිනිය මීසම් පවුල තුල සිය දූත කාර්ය සිදු කරමින් සිටින අතරතුර එතුමන්ට
හදිසියේ ඇති වූ රෝගී තත්වයක් හේතු කොටගෙන සිරුර දුබලව කල්යවන්නට සිදු වෙනවා. එහි එම අවසාන මොහොතේදී පවා එතුමන් මනසින් ගමන් කළේ සිය දූත සේවා රාජකාරි පිළිබඳව සහ තම සේවය සිය පදවියට ලබා දීමට කෙසේ දායක විය යුතුද යන්න පිළිබඳවයි. එවැගේම කියන්න ඕන උන්වහන්සේ දැන් මේ රෝගී ඇඳ ඉඳගෙන බොහොම රෝගාතුර වින්නකොට උන්වහන්සේ ලියනවා කුණාටු සයුර කියලා ගීතිකාවක්. ඉතින් උන්වහන්සේ මේ රෝගී වෙලා අපි ළඟට මෙහෙට පැමිණි වෙලාවෙත් ඔක දඩ පිටි ගහලා ලියලා ඒ දක්ෂතාවය අර අවසාන මොහොත දක්වා උන්වහන්සේ අත්හැරියේ නැහැ. සමිදානන්ගේ සදාතනික නිවහනේ ඉඩ පහසු තැන් බොහෝ නිසා සිය කටයුතු නිමා කළ වහාම අප කාටත් එහි යා යුතු ඇති නිසා ගරු ෆ්‍රැන්ක් තිසේරා පියතුමන්ද සිය මෙහෙවර නිමා කොට සලාපුර පදවියටත් මුළු මහත් කිතුනු සභාවටත් ආදරය අහිමි වූ දයාපර දරු පරම්පරාවකටත් මින් පහනක්ව එම ආලෝකය ලොවට බෙදා මේ පොළොවටම ලවණක්ව දියවි. ආදරණීයයන්ගේ සෝසුසුම් මැද මෙලෝ දිවි දින පොතේ පිටුලියා නිමා කළේය. Thank you.
ජීවිතාත්තෙ නුඹේ ගුණ සුවඳින් දහසකුත් ජීවිත සුවඳ වූවා ඇත්තයි ඒ සුවඳින් සම්මිදුවත දකින්නට යන ඔබ ස්වර්ගය සුවඳ කරනවා යන්න නිසකයි වර්බුම් අපගේද ප්‍රාර්ථනය එයයි සුභ ගමන් ස්වාමිතාත්තේ